අප්පච්චි තවම බර කල්පනාවක. අප්පච්චිගේ ඔපරේෂන් එකෙන් පස්සේ මොකුත්ම ආරංචියක් නැහැ. කට්ටියට ටික ටික අප්පච්චිව අමතක වෙනවද කොහෙද? ඒක වෙන්න දෙන්න නරකයි. කොච්චර වුණත් ජාතියේ පියාගෙන් පස්සේ බිහි වුණ ජාතියේ එකම අප්පච්චි. මොන්ඩ්‍රවිල අදත් කියා අප්පච්චිව බලන්න. අප්පච්චි දැන් කොහොමද? පොඩි හරි සාහනයක් දැනෙනවද? මොන්ඩ්‍රවිල ඇහුවා. අනේ මොනරේ, ඔයා අදත් ආවද? අනේ මොන සහනද මොනරේ, වේදනාව විතරයි. මම මෙහෙම එක්තැන් වෙලා හිටිය මිනිහෙක්ද මොනරේ? අප්පච්චි කිව්වා. ඕකනම් තව ටික දවසයිනේ අප්පච්චි, ඊට පස්සේ වැඩ කරන්න පටන් ගත්තම ඕක ඉවරයි. මොනරේ, ජනතාව මම ගැන නිතර නිතර අහනවා ඇති නේද? එහෙම විශේෂයක් නෑ අප්පච්චි. මිනිස්සු මේ දවස්වල ලොකු ජීවිත සටනකනේ ඉන්නේ. ඕවා ගැන හිතන්න වෙලාවක් නෑ මොන්ඩ්‍රවිල කිව්වා. ඕකුන් මාව අමතක කළේ නැති වුණාට මගේ දෙමව්පියෝ නම් යස අගේට මතක් කරනවා ඇති. කාල කන්නේ මොනරේ, අපේ මහා සංඝරත්නය මාව මතක් කරන්නේ නැද්ද? එහෙමත් විශේෂයක් නෑ අප්පච්චි. මේ දවස්වල කට්ටියගේ වැඩේ සර්ට සෙත් පිරිත් කියා සර් පස්සෙන් යන එකනේ. මොන්ඩ්‍රවිල කිව්වා. එහෙනම් යාලට රෝහණ ජනරංජන්වත් අමතක වුණා. අප්පච්චි අඬනවා. මොනරේ, මට මෙහෙම ඉන්න බෑ මොනරේ. තව කොච්චර දවසක් මෙහෙම කල්පනා කර කර ඉන්නද? එක එකා එනවා, මාව හොඳට අඳවලා ෆොටෝ ගහගෙන යනවා. ඉඳගෙන හිටලයි හිටගෙන හිටලයි කොන්දත් රිදෙනවා මොන්රේ. මෙහෙම ගියොත් මට පිස්සු හැදෙයි. මට මෙහෙම ඉන්න බෑ. නිින්ද යන්නෙත් නෑ මොන්රේ. අප්පච්චි මේ අහන්නකෝ. අප්පච්චිට කාලය ගත කරන්න විදියක් තියෙනවා. අනේ ඒ මොකක්ද මොන්රේ? අප්පච්චිගේ දේශපාලන ජීවිතයට දැන් කොච්චර කල් වෙනවද? අවුරුදු 55ක් විතර වෙනවා. එහෙනම් අප්පච්චි ඒ අවුරුදු 55ට කරපු හොඳ වැඩ ගැන කල්පනා කරන්න. එතකොට හරි මොන්රවිල කිව්වා. ටික වෙලාවකට පස්සේ අප්පච්චි කතා කළා. මොනරේ, කොච්චර කල්පනා කළත් එක හොඳ වැඩක් ඔළුවට එන්නේ නෑනේ. මාර වැඩේනේ අප්පච්චි කිව්වා. ඇයි අප්පච්චි, යුද්ධය අවසන් කරපු එක. අම්මෝ ඒක නම් මතක් කරන්න එපා මොන්රේ. ඇත්තටම යුද්ධය ඉවර කළේ ෆොනීනේ. අපි කළේ ෆොනී හිරේ දාලා ලකුණු ටික දාගත්ත එකනේ. යුද්ධය කියනකොට මතක් වෙන්නේ මිග්යානා ගනුදෙනුව. ආයිනම් ඒක මතක් කරන්න එපා මොන්රේ. ඒක චුතිසිතට හොඳ නෑ. අප්පච්චි තවත් ටිකක් කල්පනා කරන්න. නෑ මොනරේ, එන්නෙම නෑ. එතකොට අප්පච්චි ගව ඝාතනය තහනම් කිරීම. මොන්රවිල කිව්වා. අම්මෝ ඒ ගැසට් එක ගැහුවේ බොරුවටනේ. මොකක් හරි ප්‍රශ්නයක් එනකොට ඒවා අමතක කරන්න අපි ඔය වගේ ගැසට් ගන්නවා. ඒකත් ගන්න බෑ මොනරේ. එතකොටම කොහෙද යන හරකෙක් උම් බෑ කිව්වා. අප්පච්චි තවත් බය වුණා. අනේ මොනරේ, බලනකොට මම මොකුත් හොඳ වැඩක් කරලාම නෑනේ. එහෙම කියන්න එපා අප්පච්චි. තව හිතන්න, මොකක් හරි සූපින් කෑල්ලක් හරි අහුවෙයි. එහෙම කියලා මොන්රවිල ගෙදර ආවා. අප්පච්චි තවමත් බලාගත්තු අතේ බලාගෙන අප්පච්චි කරපු හොඳ වැඩක් ගැන කල්පනා කරනවලු. වැඩි කතාවකුත් නැතිලු. දැන් අර වේදනාවත් අඩුයිලු. මම මොනරවිල.